කල දවස අපි විශේෂයෙන්ම ඔබ දන්නවා අපි සති දෙකකට වරක් කල දවස ගෙන එනවා විශේෂයෙන්ම අද කල දවස ගැන කල්පනා කරනකොට අපි ඔබට ගිය සතියේ පූර්ව දැනුම් දීමක් කළා මේ සතිය අපි බලාපොරොත්තු වෙනවා මේ අලුතෙන් විවාහ දිවියට එළඹෙන්නට අපේක්ෂිත යුවළ යුවළවන්ට මේ යුවළ කොහොමද ඒ ජීවිතය ගත කිරීමට සූදානම් පෙර සූදානම් වන්නේ කියන කාරණය පිළිබඳව. ඉතින් අපි මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ගිනීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම අපි ඒ කතන්දර එළියට දැම්මට පස්සේ බොහෝ අය අපි යම් යම් තොරතුරු විමසුවා. මේක අවශ්‍යමද? මේක යම් කෙනෙක් යාළුවලා ඉන්නවා නම් එය කොහොමද සමහර විට මේක නැති කරගන්න වෙයිද ඒ සම්බන්ධයේ? ඒ විවිධ ප්‍රශ්න ඇහුවා. ඉතින් අද මේ ප්‍රශ්න හැම එකකටම පිළිතුරු ලබා දීමට ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදිනී නිරෝමි දරණියගල් මහත්මිය අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා අපේ සාකච්ඡා මණ්ඩපයට. ආයුබෝවන් නිරෝමි. ආයුබෝවන් බවන්ත. ඔව්, ඔබ අපි දැනුවත් කිරීමක් කළා අපි පහුගිය සති කිහිපය තුළදී. කොහොමද මේ අලුතෙන් යුග දිවියට එළඹෙන්නට අපේක්ෂා කරන නව යෞවනයන්ට යෞවනියන්ට දෙන උපදෙස් මොකද්ද ඔබ අද දවසේ? ඔව්, ඇත්තටම අද දින අපි සාකච්ඡාවට භාජනය කරන්නේ මේ ඉතාමත් ආලෝකිත මාතෘකාවක්. ඇත්තටම මේ පිළිබඳව ඇත්තටම අපි නැවත නැවතත් දැනුවත් කිරීම කරන්නට සිද්ධ වෙලා තරුණ කට්ටිය මේ පිළිබඳව තිබෙන දැනුවත්භාවය අඩුකම නිසා. ඒ නිසා ඇත්තටම අපි වැඩි හිටියන් වශයෙන් අපේ ජීවිතය අතින් බෙදා හදා දෙන එක. ඒ නිසා මම පළමුවෙන්ම ජ්‍යොතිෂය සම්බන්ධව විවාහ ජීවිතය ඇඳාගන්නේ සටසාගන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් මුලින් කරුණු දක්වන්න. ඇත්තටම මේ ජ්‍යොතිෂයේ තියෙන විෂය ඉතාමත් පුළුල් පරාසයක් පුරා නූතන මේ පුරාතන දක්වා විහිදෙන භාර්ති සමාජයක් ඉන්දියාවේ මුල් කරගත්තේ සමාජයක්. ඒ වගේම අපේ ජීවිතයේ දක්වාම දිවෙන විදිහට ජ්‍යොතිෂය හඳුන්වලා දෙන්න පුළුවන්. බුද්ධ දර්ශනය අනුව බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, එතකොට මෞකුට පිළිසින් ගැනීම, නම් දැදීම, ඒ වගේ අවස්ථාවන් වල ජ්‍යොතිෂයේ උපදෙස් අනුශාසනා ලබා ගත බව ඔබ අපි දන්න කරුණ. ඒ වගේම එදිර යුගයේ දක්වා ඉදිරිගෙන යනකොට කිසි පරිමාණයක වුණගේ බලවත් ජීවන කාලයකට මේ වුණට නැකත් සම්බන්ධ වෙනම විශේෂ නොතනමක් නොතිබුණා. සූර්ය මාත්‍රාව තුළින් සිරු දෙවියන්ගේ දර්ශනීම වන්දනාමාන ප්‍රයෝගයෙන් තම කිසිකර්මාන්තයේ ඉදිරියට අරගෙන යන්න පුළුවන් විදිහට ඔවුන් තමුන්ගේ ජීවන රටාව ඒ කාලයේ සටසින තිබුණා. මේක වැඩි දියුණු වීමත් එක්කම ජ්‍යොතිෂයේ කියන ග්‍රහවලල්ලේ තාරකාවන් උප්පත්ති ග්‍රහවලල්ලේ තාරකාවන් ගමන් කරන ආකාරය අපේ ජීවිතයට බලපාන දෙකේද කියන ජ්‍යොතිෂය පිළිබඳ දැනුමක් තිබෙන අයල්වන් විසින් කෙනෙක් උප්පත්තිය ලබන වෙලාවේදී හඳහන නොහොත් වේලාපත්තරිය කියලා මේක මනස ජීවිතයට ඇඳාගත් අරගෙන තියෙනවා. පුරාතනේ නම් අපි සියලුම කටයුතු කරන්නට මේ හඳහන මුල් කරගෙන බෞද්ධ දර්ශනය තුළ යාගින් කතාවක් කරමු. අපි ඒ කටයුතු ඉතාමත් වෙන්ගතව භක්තිමත්ව කරගෙන ගියත් නූතනයේදී යම් යම් ඒක යුගවල ඇතිවන පෙරලීම නිසා, විද්‍යාව දියුණු වීම නිසා මිනිසුන්ට මේ රටිතවතුන් වෙනස් වුණත් මේක ඇත්තටම ගණිතය සම්බන්ධව ඉතාමත් සියුම් නිරීක්ෂණාත්මක උපදේශ මාලාවක් මේ නිවැරදිව ලබා ගන්න පුළුවන්. දරු ගම්මියක උපත්තිය ලබන වෙලාව නිවැරදිව සටහන් කරගෙන එම නිවැරදි සටහනට අඩුව හරි ජ්‍යොතිෂ වේදිය තුළින් හදන වේලාපත්තලින් ජීවිතයේ බොහෝ කරුණු කාරණා නිවැරදිව සාර්ථකව අපට සොයා බලා ගන්නට පුළුවන්. අද විෂය මාතෘකාවට මුල් දෙන මේ ජ්‍යොතිෂය විවාහයට ඇඳා ගැනීමේදී ඇත්තටම මට කියන්න තියෙන්නේ ඔබ මේ දරුවන් තරුණ දරුවන් ඇත්තටම ජීවිතය ගැන දන්නේ බොහොම ස්වල්පයි. වැඩි හිටියන් විදිහට අපි ජීවිතය අධ්‍යක්ෂයෙන් ලැබල දැන් ජීවිතේ ගලාගෙන යන අවස්ථාවන් වලදී මේ මම කියන්නට උත්සාහ කරන මේ මාතෘකාව සම්බන්ධයෙන් විවාහ ජීවිතය පැනගෙන යම් යම් ගැටලු විවාහ දිනයට පත්වන්නට පෙර ඔබලාට නිරාකරණය කරගන්නට මගේ දැනුමින් මේ මම දන්නා තරමට විශ්වයේ තිබෙන්නා වූ මෙම
ජෝති සවිසියෙන් අදාළ කොටසක් මං ඔබට දෙන හැර දක්වන්නම් ඔබ මේ ජීවිතයට අදාළ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මං ගුරුහරුන් දෙමි. ඒත්තෙම අප විවාහය සම්බන්ධයෙන් හඳහන් දැල්ව පොරොන්දම් පරීක්ෂාව කියලා කියනවා. පොරොන්දම් පරීක්ෂාව කියලා කියන්නේ මේ ඇත්තටම 20 පොරොන්දම් පරීක්ෂාවක් කියලා කියනවා. සමුවි 20 පොරොන්දම ඊළඟ කෙනාගේ 20 පොරොන්දමට ගැලපෙනවාද එහෙම කියලා උකට ලකුණු ප්‍රමාණයක් දීලා 20ෙන් කොච්චරක් ගැලපෙනවද කියන එක තමයි සාමාන්‍යයෙන් ওই 20 පොරොන්දම් ගැලපෙනවා කියලා අපි කරන්නේ. නමුත් ඇත්තටම ජෝතිෂ වේදියේ දැක්කවල එන්න ඕනේ ඒ 20 පොරොන්දම් වලට අමතරව කෙනෙකුගේ ග්‍රහචාරය. ග්‍රහචාරය දෙදෙනාගේ ග්‍රහචාරයේ දීති දෙන්නේ කෙසේද කියලා විමර්ශනය කළ බල ඒකුණින් ඕනෝන්ට අත්වෙන සුබ අසුබදායක තත්ත්වයන් ඉදිරිපත් කරන්නද. මෙම 20 පොරොන්දම් බැලීම තුළින් දෙදෙනාගේ සමාන අසමානකම් ජීවිතයේ යම් සාමාන්‍ය අවබෝධයක් ගත්තට මේ ග්‍රහචාරය තමයි දෙදෙනාගේ ජීවිතයේ ඉදිරි පැවැත්මට බොහෝ සෙයින් වැදගත් වන්නේ. ඉතින් ඇත්තටම ඔබගේ ලග්නය හත් වෙන කෙලින්ම ජීවිතේ විවාහ සම්බන්ධයක පිළිබඳව කණිරේ දෙනේනවා. ඒ විවාහය සම්බන්ධව හත් වෙන බලනකොට ඒක හත් වෙන පිළිබඳව සනි දහයා විවාහය සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් සපයනවා. හත් වෙන සනි හිතපු පමණින්ම විය විය යුතු නැහැ. හත් වෙනට සනි තිබෙන රාශිගත භාවය, රාශාධිපති භාවය, ගෝචරය ඒ වගේම ඒ බලය කෙසේද කියලා සොයලා බලලා සුභ අසුභයන්ගේ දෘෂ්ටි අනුව තමයි අප කලාපකතනයක් කළ යුතු වන්නේ. ඒ වගේම හත් වෙන්නේට හසණි හිතීම නෛසර්ගික බලයක් යෙදීම සාමාන්‍ය විවාහ ජීවිතයට බාධාවක් තමයි. නමුත් මේක එහෙලාම අපි ප්‍රතික්ෂේප කරන්න බෑ අනිත් කරුණුත් විමසලා බලලා. විශේෂයෙන්ම විවාහයට සම්බන්ධව තවත් දුරටත් අපි හඳහනේ සලකා බැලිය යුතු දෙපළක් වන්නේ දෙවැන්න සහ එකොළොස්වැන්න. පුරුෂකයෝ ස්ත්‍රියකගේ හත් වැන්න හා සමානවම දෙවැන්නත් එකොළොස්වැන්නත් තම සහකරු හෝ සහකාරීගේ පෙර ආත්මයේ තිබෙන්නා වූ අකුසල් තත්ත්වය. මෙම සහකරු කොතරම් පින්වන්තද කොතරම් අවාසනාවන්තද කියන කටයුතු ටික මෙම ස්ථාන තුනෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන්. එසේම හඳහනේ සනි හා කුජ ග්‍රහය පිහිටා තියෙන ආකාරය පිළිබඳව විමසිලිමත් වෙන ඕනේ. සනි විදිහටම කුජ ග්‍රහයත් මේ විවාහ ජීවිතයට යම් කිසි දායකත්වයක් දක්වනවා. කුජ ශනි සංයෝගයේ යෙදීම හත් වෙන්නේ බොහෝ දුරට විවාහය පීඩාකාරී තත්ත්වයකට පත් වෙන්න පුළුවන් අවස්ථාවක්. නමුත් ඔබගේ හඳහන මම මේ පොදුවේ විස්තරයක් තමයි මේ කියන්නේ. නමුත් ඔබගේ හඳහන සම්පූර්ණයෙන්ම දෛවඥය කොට පෙන්නලා මේ කුජ ශනි මේ මොන බලයෙන්ද මේ මහත් වෙන යෙදලා තියෙන්නේ. ඒ වගේම මේ ශක්ත්‍රේස්වද නීච වෙලාද සතුරු වෙලාද ඒ කියලා කුජගේ තිබෙන ගති ලක්ෂණ ශනිගේ තිබෙන ගති ලක්ෂණ හරි ආකාරයෙන් ඔබට ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න අමාරු වෙන. ඒ නිසා මේක ගුරු උපදේශ දැනුමත් ඇති කෙනෙකුගෙන් පිට ප්‍රාර්ථනාවල මේ උපදේශ ලබා ගන්න වෙනවා. ඒ වගේම මෙම මේ හත් වෙන්නට අශුභ වූ සිකුරු ගැබැල්ම වැටීමක් දරුවනේ. මේක මේ විවාහ ජීවිතේ ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එතෙන්දි සිකුරු අශුභ වෙලා සතුරු වෙලා හෝ නීච වෙලා හෝ සිකුරු ගැබැල්ම හත් වෙන්නට රැටී තිබේ නම් ඇත්තටම මේක අර තහනම් ගහේ ගෙඩි කන ප්‍රශ්නයට පත් වෙන සත්‍යයක් වෙනවා. ඒ නිසා මේක ඉතින් විවාහ ජීවිතයේ විශේෂම බැඳීම වෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය රුක ජීවිතය පිළිබඳව ඒ තිබෙන තත්ත්වයන් පිළිබඳවයි මම මේවා කරන්නේ. ඒ නිසා මේ තම සහකාරිය කොත්තරම් දුරට තම කුටුම්බය රැකගන්නට ආරක්ෂා කරන්නට ප්‍රතිවර්තමින් තම ජීවිතයේ ස්වාමියා දරුවන් ස්වාමියා විසින් බිරිඳ දරුවන් රැක ගන්න තිබෙන ඒ පිළිබඳව ඒ අවස්ථාවෙන් කරුණු යම් මේ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම මේ ගුරු ග්‍රහයක් විවාහ ජීවිතය පිළිබඳව යම් පණිවිඩයක් අරන් වෙනවා. ගුරු කියන්නේ බොහොම බ්‍රහ්මචාරී මේ භාවාත්මක ග්‍රහයේ ගුරු හත් වෙනට යෙදී සිටින්නේ මට දරුවනේ කියලා දෙන්න පුළුවන්. හත් වෙනේ ගුරු සිටින විවාහයේ සමාකරණ යෝගයක්.
එතකොට හත් වෙන බලවත්ව විවාහයේ ප්‍රමාකරණ නියෝගයක් වුණා. මෙයා මේක විවාහයේ නැති වෙන නියෝගයක් නෙවෙයි විවාහයේ ප්‍රමාකරණ. මොකද මෙම ස්ත්‍රිය හෝ පුරුෂයා තම කාම ආශාවට මුල් තැන දෙන කෙනෙක් නෙවෙයි. මොහු ආධ්‍යාත්මික බලයෙන් යුතු. ඒ නිසා මොහු හොඳ දේවල් තෝරනවා. විවාහයට එන කෙනා දඩි බිඩි ගාලා තමන්ගේ අවශ්‍යතාවයන් සතුරු ගන්නම් කරගන්නේ හොඳ දේවල් තෝරනවා. ඒ නිසා මෙයා මේ හොඳ දේවල් තෝර යන්න ගිහිල්ලා විවාහයේ පස්සට කල් දාගන්නත් පුළුවන්. ඒ හින්දා මේ විදිහට තමුන්ගේ හදාන එක දරුවෙකුගේ ගුරු හත් යන්නේ බලවත් තිබේ නම් ඒ නිසා ඔවුන්ට කියන්නේ අඩු වයසින් ඉඳන් ඒ කියන්නේ අවුරුදු 25 පැනලා විවාහ වෙනවා නෙමෙයි අවුරුදු 18 19 20 ඉඳන්ම සුදුසු සහකාරියෙක් වෙනකන් විවාහයට ඒගොල්ලන් යොමු කරවන්න කියලා මම දෙමාපියන්ටත් මේ උපදෙස් දෙනවා. ඒ හින්දා මේ ඇත්තටම මේ හත් වෙන ඉන්න කෙනාට ලැබිය යුත්තේම හත් ඒකට මේ සුබ දෘෂ්ටියක් වැටෙන හොඳම කෙනෙක්. නැත්තම් මේකට පුජ දෘෂ්ටියක් එහෙම වැටුණොත් තම අවුරුද්දක් දෙකක් අර විවාහ ජීවිතයේ තියෙන ප්‍රබෝධාත්මක කාලය ගෙවුනට පස්සේ මේ ඒ පුජ ගුරු මේ ගුරු හත් වෙන්නේ තියෙන කෙනාට මේ විවාහ ජීවිතේ ලිංගික ජීවිතේ එපා වෙන්න පුළුවන්. එතකොට මේ අනිත් කෙනාට ඒකෙන් අසාධාරණයක් වෙන්නේ වුන් වෙන සෝයවල් පස්පසානික හඹා යන්න පුළුවන්. ඒ නිසා මේ මම මේ දරුවන්ට කියන්නේ මේ තත්ත්වයන් ඔබලා දන්නේ නැහැ. ඒ නිසා තම දෙනවා කියන්නේ ඔබ තරුණෙක් සහකාරියෙක් හෝ සහකාරියක් තෝරා ගන්න අවස්ථාවේදී මේ දෙමාපියන්ගේ සහය අරගෙන මේ සාමාන්‍ය මේ පිළිබඳ දැනුවත් භාවයක් ඇති මේ ඇත්තට මේ සාහසය මිනිසුන් ප්‍රතික්ෂේපට කරන තත්ත්වයට පත් වෙලා තිබුණේ මේ පිළිබඳව දැනුමක් නැතුව යම් යම් ප්‍රකාශ පත් කළා ඒව බොරු බවට පත් වෙලා නිකන් කවටින් බවට පත් වෙලා තියෙනවා මෙන්න ජ්‍යොතිෂවේදීන්. ඒ නිසා නිසි කෙනෙක් ළඟට ගිහිල්ලා ජ්‍යොතිෂ්‍යෙම පරීක්ෂාව හඳහම් පරීක්ෂාවක් පවත්වා ගන්න කියන තැනට ඔබව ගෙන ඉන්න තමයි මම මේ කරුණු එකින් එක හරි දක්වන්නේ. ඒ වගේම තව දුරටත් මේ ඇත්තටම දැන් ඔබලන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් සමහර දරුවෝ අහනවා ගහයින්ට පුළුවන් ද අපේ ජීවිතේ වෙනස් කරන්න. ඇත්තටම ඒක ඔබ පිටින් ඉඳන් බලනකොට මේ විශේෂ සම්බන්ධව කරුණ නොදැන තමයි එහෙම කතා කරන්නේ. ගහයින්ට අපේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් සංසිද්ධිය වන්නේ අප පෙර ආත්මෙහි කරන ලද කුසල භාවයට අනුව අප උප්පත්තිය අප මෙලවට ජනිත වන වෙලාවේ ග්‍රහයින් එම රාශි වලල්ලේ සැරි කරන්නේ ග්‍රහයින්ගේ වමනාවට නෙමෙයි අපගේ පෙර පින අනුව. මම මේ කියන කාරණේ බොහොම පැහැදිලි වෙන්න ඇති. අපිට ඕන විදිහට ග්‍රහයින්ට ඕන විදිහට අපිට විනකර කියලා එතන ඇවිල්ලා ඒගොල්ලෝ රාශි චක්‍රේ ගමන් කරනවා නෙමෙයි. අපි ජනිත වෙන වෙලාවේ ඒක ස්වභාව ධර්මයේ විසින් රාශි වලල්ලේ පිහිටා තිබෙන ආකාරය තමයි අපිට සඳහන විදිහට සුබ අසුබ කාලගෙන ඉන්නට මෙම නක්ෂත්‍ර විද්‍යාව අනුව සඳහන සැකසෙන්නේ. ඒ නිසා මේ මම මේ ඔබට දැනුවත් කරන්නේ මේ තව ඉදිරියට මේ ඒ වගේම ස්ත්‍රියකට ඡන්දයාගේ තියෙන පිහිට එපමණයි කියන සඳහන් කරන්න බෑ. පුරුෂයෙකුට රවිගේ තියෙන පිහිට එපමණයි කියන සඳහන් කරන්න බෑ. ඒ නිසා තමන් සොයා ලබාගෙන සහකාරියගේ ඡන්දයාගේ පිහිට ඡන්දයාගේ බලවත්භාවය අනුව ස්ත්‍රියකගේ දතිගුණ සාමාන්‍යයෙන් ඔබට තේරුම් ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ඡන්දයා බලවත්ව හත් වෙන්නේ හෝ පළවෙන්නේ හෝ යෙදුමක යන්නේ මුදුමල ඉතාමත් සුකමල මනා රූසකුවක් තියෙන විවාහ ජීවිතේ ප්‍රිය උපදවන ශරීරයෙන් යම් අපහසු ගඳවල් වී දෙන්නේ නැති සමහර නිදාදිය පවා ගන්න එහෙම නැති උසස් උප්පත්තිය ලබන්න පුළුවන් මේ ඡන්දය බලවත් වෙන ගැහැණියක්. එසේම මේ ඡන්දය හත්යෙන්නේ ඉන්න කෙනා තම ස්වාමියාට පණකේ දක්වන ස්වාමි භක්තියක් ඇති දරුවන්ට ඉතාමත් කරුණාවක් දක්වන. ඒ වගේම මේ ඡන්ද ශුක්‍ර ගුරු වෙනි ගායින්ගේ දෘෂ්ටි රැකීමත් හත්යෙන්නට මෙම ස්ත්‍රී කේන්ද්‍රයක ඇය ඉතාමත් සුකුමල ලාලිසෙන් යුතු ලලනාවක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ස්ත්‍රියකගේ පස්වෙන්ම නියෝජනය වන්නේ දරුවන් පිළිබඳ තියෙන විද්‍යස්ථානය. ඒ නිසා ඒ ස්ත්‍රියකගේ පස්වෙන්මත් බලවත් ඉතිබීම ඉතාමත් අගනවා. ඒකෙන් මේ විදිහටම ඔබට සහකරු සහකාරියන් හොයන්න බැහැ. නමුත් මේ තිබෙන දේවල් වලට මේ සුදුසු විදිහට ඒ කටයුතු එහෙම දෝෂ තිබෙනම් ඒවට කරන්නත් යම් යම් ප්‍රතිකර්ම ජ්‍යොතිෂ විද්‍යාවේ හඳුන්වලා දීලා තියෙනවා. ඇත්තටම මේක
මේ අපල ජීවිතයක ලැබෙනවා කියන්නේ ඇත්තටම අපේගේ පෙර පව් පළදෙන කාලය. පෙර පව් වලින් තමයි අපිට මේ සියල්ලම අපගේ සහකාරී අපේ අධ්‍යාපනය අපේ ලැබීම් මේ නොලැබීම් සියල්ල අප මේ කරගත්තව පෙර පින් අනුවම තමයි අපට මේ ඒ හඳහණි තත්ත්වයන් ලැබෙන්නේ. විශේෂයෙන් ගහයෙන් ඉටු කරන මෙම කාර්ය සුළුපටු කරලා තකන්න බැහැ. ඒ වගේම සෙනසුරු කුජ චන්ද ගුරු සිකුරු මේ කියන ගහෙන් විවාහ ජීවිතයට කෙලින්ම ආශිර්වාද එකතු කරනවා වගේම මේ සත්‍යන්නට රවිගෙන් මේ අශුභ බැල්මක් තිබෙනම් එඹදු මේ ඉස්තිය හෝ පුරුෂයා විශේෂයෙන් ශෝක බන්න කෙනෙක් වෙනවා. මේ යම් යම් ස්ථාන පිළිබඳව අගයන් මම මේ පහදලා දෙන්නේ. ඒ වගේම මේ රවි හත්යන්නේ අසුබන වෙලෙනි ඉස්තියට දෙදුර තිබුණ තාක්ෂණය මේක බාගින් හත්යන්නේ රවි එන ඉස්තිය හරි කෝප ගන්න දැඩි ආවේ දෙකී ගතිපන්න කෙනෙක් වෙනවා. ඒ වගේම මේ පෙර කරන අකුසල් මේ වටහාගෙන මෙම සත්‍යයන් යම් යම් ජ්‍යොතිෂවේදීන් පවසලා දෙන ආකාරයට සමුදිය විදියට අපලයක් තිබේ නම් ඒවාට පුණ්‍ය කර්ම කිරීම තුළින් බණ භාවනා කිරීම තුළින් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම තුළින් යම් යම් මේ අපට බෞද්ධ දර්ශනයේ ලෝකෝත්තරයක් ලබා දෙනා වගේම මේ දේව සංකල්ප තුළින් දෙවියන්ට යම් කිසි ස්තෝත්‍ර ඒ දේව දෙවියන් සතුටු වෙන ආකාරයේ අප පින්කම් කරලා ඒ දෙවියන්ට අනුමෝදන් කිරීම දෙවියන් සතුටු වෙන පූජ පූජාවල් කිරීම තුළින් අපට යම් තාක් දුරට මෙම තත්ත්වයන් වලට නැගෙනමින් ජීවිතේ සාර්ථක මූණ දී ගන්නට ඔබට පුළුවන්. ඔබ සියලු දෙනාම මේ අවබෝධ කරගන්න ඕනේ යම් කිසි දෙයක් ගැලවෙන්න බැරි තරම් ඔබ ආදරෙන් බැඳී සිටිනවා නම් ඔබගේ හඳහන මේ ආකාරයෙන් දොස් කියනවා නම් ඔබ දෙදෙනා විවාහ දිගට පස්සේ දවසේ ඉඳන්ම ඉතාමත් නිරවුල් මනසින් ආධුනික දහමවල වලට නැඹුරු වෙමින් තමන්ට ජීවිතේ යම් යම් ඒ නොගැලපීම් තුලින් කර්මය පළදෙන අවස්ථාවන් වලට ඔබ යොමු වෙනවා නම් ඔබ නිවැරදිව පුද පූජාවල් පැවැත්වීම තුලින් ඒ වගේම මේ අපි කර්මයක් කරා නම් ඔබට යෙදී තියෙන කර්මයට අනුව ඒවට ප්‍රති උපකාර කරමින් අහෝස කර්මයක් බවට පත් කරගන්නට ඔබට හැකියාව තියෙනවා. ඒ නිසා දෙවැන්න හත්වැන්න අටවැන්න 11 වැන්න කියන මේ ස්ථාන පරික්ෂා කර බැරිවීමෙන් තමන්ට ලැබෙන්නේ කවුද කියන විරුද්ධව දැනගැනීමට හැකිවීමක් තම තමුන්ගේ අන්‍යෝන්‍ය සුහදතාවය තම තමුන්ගේ තියෙන ආදරණීය බැඳියාව තමුන්ගේ විවාහ ජීවිතය අපි විශේෂණ කොටස පවුල් ජීවිතයේ ලිංගික ජීවිතය පිළිබඳව තිබෙනා වූ ඒ සිතිපත්ය මේ කිසි ආකාරයෙන් අවබෝධ කරගනිමින් ඉපස් සමාජයක් මේ සාමූහික පවුල් ජීවිතයක් ගත කරන්නට සියලු දරුවන්ට ශක්තිය ධෛර්යය ලැබෙන කුල ප්‍රාර්ථනා කරමි. අද දින සාකච්ඡාව මම මෙතනින් සමාප්ත කරනවා. ඔව් අවසර වශයෙන් මේ අපිට දරගන්න කැමති දැන් මේ ඔබ දැන් කියව විස්තරයක් මේ කොහොමද යුග දිවිය සාර්ථක කරගන්න කියලා තවත් මේක ඉතිරි දිගුවක් තියෙනවද තව අපිට කියන්න නැත්නම් අපි මේ සම්පූර්ණ කොටසම ඔබ අද කිව්වද අහවර කළාද? බොහෝ දුරට මේ සම්පූර්ණ කොටසම මම අද ඉදිරිපත් කරා. මේක නිසි ආකාරයෙන් දැන් මම පොදු වෙන ඉඹවන්ට මහත්මයා මේ දර්ශනය ඉදිරිපත් කරන්නේ මේක තමුන්ට ඒකේක්ෂණා විග්‍රහචාරය අනුව තමුන්ට ලැබෙන ප්‍රතිඵල වෙනස. ඒ නිසා මම ඒක ඉර මුලින්ම උපදෙස් දුන්නේ තමුන්ට මේ වගේ තත්ත්වයක තමුන් විවාහපත් වෙන්න තමුන් මේ ආදර සම්බන්ධතාවයක ඉන්නවනම් ඔබ සුදුසුම දේ ඔබ දෙදෙනාගේ හඳහන් පරීක්ෂාවක් සුදුසු සින්කුලාවක් කරව ගන්න කියන උපදෙස තමයි මම දෙන්නේ. බොහෝ දුර මාගේ මේ සාකච්ඡාව තුළින් ඒ අවශ්‍ය අයට උපදෙස් මාලාවක් ලැබුණා කියලා මම කියනවා. ඔව් යම් කිසි ගැටලුවක් ඔබට තියෙනවා නම් අපිට පුළුවන් නිරෝමි මහත්මියට ඍජුව යොමු කරන්න. ඇත්තම ඔබ මේ අපේ වැඩසටහන සමග එකතු වෙනවට කැමති නම් ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හඳහන හා ඒ ජ්‍යොතිෂ විෂය පිළිබඳව අපි හරියාකාර තත්වාකාර විස්තරයක් අපි නිරන්තරයෙන් දෙන්න කැමති. ඒ නිසා ඒ තොරතුරු විශේෂයෙන්ම ඔබේ උපන් වේලාව සහ උපන් දිනය ඒ වගේම කුමන ප්‍රදේශයේ ඔබ ඉපදුනාද කියන කාරණේ කුමන රෝහලේ ඉපදුනාද කියන කාරණේ සඳහන් කිරීම ඉතාමත් වැදගත්. ඉතින් කෙනෙකුට නිරෝධ මහත්මිය පෞද්ගලිකව හමු වීමට අවශ්‍ය නම් අපි ඇගින් විමසා දැනගමු ඔබේ දුරකථන අංකය කුමක්ද කියලා. මගේ දුරකථන අංකය 077යි 080යි 65යි 78. නැවතත් 077යි 080යි 65යි 78.
හොඳයි බොහොම ස්තුතියි එහෙමනම් අද සාකච්ඡා මතුණු ගැටළු පිළිබඳව අප ඉදිරි සතියේදී සාකච්ඡා කරමු ඉතින් එහෙමනම් අපි සති කිහිපයකට කලින් මේ මාසයේ වගවිත්ති පිළිබඳව කල දවස් පිළිබඳව සාකච්ඡා කළා ඔක්තෝබර් මාසයේ අපි නොවැම්බර් මාසයේ කල දවස්ත් අපි ඉදිරි සතියේදී සාකච්ඡා කරමු බලාපොරොත්තු වෙන අද සමුගන්න Talk with Pawanth Prasad ඔබ සොයන channel එක